ਭਾਈ ਕਾਰਨਾ ਦੱਸ ਦੇ ਘੁੰਮਦਾ ਏ ਮਨ ਕਾਰਨਾ ਦੱਸ ਕੇ ਨਾ ਹਰੀ ਮਦੁਕਾ ਆਈ ਆਮਾ ਜੀ ਦੂਰ ਕੋਟ ਲੰਘ ਜਾਂਦਾ ਅਮ ਦੇ ਨੂੰ ਆਉਣ ਗਿਆ ਇਹ ਮਹਿਵੇ ਐਸਾ ਨਾ ਕਾਂਦਲ ਪੂਰ ਹੋ ਗਏ ਨਾ ਲੰਘੀ ਆਪੇ ਮੂਲ ਦੇ ਨੇ ਪਏ ਲੰਘੀ ਇਹ ਕਟ ਕਾਰਨਾ ਦੱਸ ਦੇ ਗੋੜਾ ਪਾਏ ਸਾਈ ਲੰਘੀ ਕਾਰਨਾ ਦੱਸ ਦੇ ਮੈਡਾ ਪਲਾ ਕਰ ਗਰਨ ਬੈ ਆਪੇ ਆਟ ਹੁੰਦ ਸਨਕੋਰੀ ਲੰਘੀ ඉතින් හිත හදාගන්න පුළුවන් ඔයාට දිනුවන් එහෙම කිව්වේ අමාදිගේ හිස ආදරයෙන් පිළිමදිනවා අමාදියේ ලිංගතුකමට ඒ සහෝදර බැඳීමට ඒ සහෝදර ප්‍රේමයට කවදත් කැමති ආදරි අමාදිගේ දැස්වල කඳුළු නැවතත් අලුත් උනේ දිනුවන්ගේ ආදරය නිසා අයියේ මේ ජීවිතේ මට ඔයා වගේ සහෝදරෙක් ලැබුණ එකම ඇති අයියේ මම පිං කරලා තියෙනවා ඔයා වගේ සහෝදරෙක් ළඟට අමාදි නැවතත් දිනුවන් වැළඳගෙන හිම කිව්වා. දිනුවන්ට අමාදිගේ මොකද්ද වෙනසක් දැනුණා. අමාදි ඉන්නේ ලොකු දුකක් කියලා දිනුවන්ට හිතුණා. ඒත් දැන් අමාදිට දුක් වෙන්න තරම් දෙයක් නැහැ කියලා දිනුවන් දන්නවා. පහන් අමාදිව හොඳින් ආදරෙන් බලා ගන්නවා. ඒත් පහන් දිනුවන්ට වැඩිය මූණ දීලා කතා කළේ නෑ. දිනුවන්ව මග ඇරියා කියලා දිනුවන්ට හිතුණා. පහන්ගේ මූණෙත් තිබ්බ වෙනසක්. පහන් හිටියේ බය වෙලා, කලබල වෙලා. දිනුවන් මාරුවෙන් මාරුවට අමාදි දිහා වගේම පහන් දිහා බලුවා. හරි නංගි, දැන් අඬන්නේ නැතුව අපි යමු. එන්න අපි කරුණාදාස බලන්න යමු. දිනුවන් එහෙම කියලා පුංචි අණිකව තුරු කරගත්තා. සඳුනි පුංචි දිනුකවයි වෙනුකවයි දෑත් එකට උස්සලා ගත්තා. අමාදිට කාමරයට ඇතුල් වෙන්න කලින්ම කරුණාදාසේ කෙඳිරිලි හඬ ඇහුණා. අමාදිට ඇතුළේ තියාගන්න බැරි දුක. අමාදි දොරේ තෑත් කරලා කරුණාදාස දිහා බැලුවා. දිනුවන් කිව්වා වගේම කරුණාදාස හිටි හොඳටම දුබල වෙලා. ඒත් එදා වගේ මේ මූණ තාමත් එළියයි. අමාදිගේ හිත අතීතයේ දිව ගියා. අමාදි පුංචි කාලේ කරුණාදාස අමාදිව කරමතින් ගෙනියන විදිය අමාදිට මතක් වුණා. කරුණාදාස අමාදි කරුණාදාසට ළං වෙලා හඬ අවදි කරද්දී කරුණාදාස කෙඳිරිලි හඬේ එක්කම අමාදිගේ පැත්තට හැරුණා. ආ අමාදි කෙල්ල නෑ මැණිකේ. කරුණාදාසගේ මූවේ පුංචි සිනහාවක් රැඳිලා තිබ්බා. ඒ වගේ මේ ඇස් සතුරු කඳුලින් තෙත් වෙලා තියෙනවා අමාදි දැක්කා. නෑ කරුණාදාස, මං එදා වගේම අමාදි කෙල්ල තමයි. මං මැණිකේ කෙනෙක් වුණේ නෑ කරුණාදාස. අමාදි කරුණාදාසගේ දුබල දෑතක් අල්ලගෙන එහෙම කිව්වා. පහන් බේබි කරුණාදාස හිම කියන එකම අමාදි බැලිය දොර ළඟ ඉන්න පහන් දියා. අමාදි පහන්ට ඔළුවේ නන කරලා කරුණාදාස ළඟට එන්න කියලා. කරුණාදාසට වැඩිය කතා කරන්නත් හොඳ නෑනි කරුණාදාස. පහන් කරුණාදාසට ළඟට ඇවිත් එහෙම කිව්වේ වැඩි ඕනකමකින් නෙමෙයි කියලා අමාදිට හිතුණා. අමාදිට පහන් ගැන කෝපයක් ඇති වුණා. අමාදි නිහඬ වුණා. කරුණාදාස, මේ ඉන්නේ අනුකේ බබා. මේ ඉන්නේ අනිත් බබාල දෙන්න. අමාදි කරුණාදාස නොදුටු තම දරුවන් කරුණාදාසට පෙන්වීමට සඳුනි අතින් අර කරුණාදාස ළඟින් ආයමත් වාඩි වුණා. අනේ පැංජියෝ අමාදි කෙල්ල වගේමයි. කරුණාදාස සිනාමස මුලින් එහෙම කිව්වා. කරුණාදාසගේ මූණ දැන් නම් අමාදි නම පණක් දැක්ක. ඒ නිසාම අමාදි කරුණාදාසව අතින් අල්ලලා හෙමින් ඇඳින් නැගිටින්නේ. චූටි දුවර දෙන්න එන්න මල් ළඟට. යම් තාති පෙන්නන්න ලස්සන මල්. පහන් එහෙම කියලා කාමරෙන් පිට වුණේ දරු තුන් දෙනාව තරගෙනමයි. අමාදි ආයමත් කරුණාදාස පැත්තට හැරුණේ දිග සසුම පිට කරලා. අමාදි කෙල්ල, මට දෙයක් කියන්න තියෙනවා. කරුණාදාස අමාරුවෙන් වටපිට බලලා එහෙම කිව්වේ රහසින් වගේ. අමාදි පුදුම වෙලා කරුණාදාස දිහා බලාගෙන හිටියා. කරුණාදාස මොකද්ද කරුණාදාසේ? අමාදි කරුණාදාසට ලං වෙලා හැවි කුතුහලේ. අමාදිගේ හිතේ ආයමත් ඇති වුණේ ප්‍රශ්නාර්ථයක්. කරුණාදාස එකපාරට මේ අමාදි එක කියන්න යනදී අමාදිට හිතාගන්න බැරි වුණා. බොහෝම වැදගත් කාරණාවක් කෙල්ලේ. කරුණාදාස අමාරුවෙන් කිව්වා. මොකද්ද
මොකද කරුණාදාසේ ඒ තරම වැදගත්තේ? අමාදී තවත් කරුණාදාසට ලං වෙලා ඇහුවා. මේ සිහින බේබි. අමාදී, අපි යමුද කෑම ගන්න? මේ බබාලට බඩ ගිනියලු. පහන්ගේ කටහඬට කරුණාදාස වගේම අමාදීත් එකපාරටම ගැස්සුණා. කරුණාදාස වගේම අමාදීත් පහන් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ. යමුදා මාදි, දැන් දෙකටත් කිට්ටුයි වෙලා. පහන් ගානකට නොගෙන එහෙම කිව්වා. අමාදී ආයෙමත් බැලුවේ කරුණාදාස දිහා. කරුණාදාසගේ මූණ තිබ්බ හැඟීම් අමාදීට තේරුම් ගන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. කරුණාදාසට කෑම ටික එවන්න කියන්නම් මං කාමරේට. අමාදීට මොනවා කියන්නද කියලා එකපාරටම හිතාගන්න බැරි වුණ නිසා අමාදී එහෙම කිව්වා. අමාදී පුටුවෙන් නැගිටලා ආයෙමත් කරුණාදාස දිහා බලලා කාමරෙන් පිටත් වුණා. අමාදීගේ හිත නොසන්සුන්. කලබලකාරී. නැවත සිහිනගේ නම ඇසීමත් එක්කම අමාදීගේ හිත නොසන්සුන් වුණා. ආයෙමත් සිහිනගෙන කරුණාදාස කියන්න ගියේ මොනවද කියලා අමාදී හිතුවා. සිහින මියගොස් දැන් වසර පහක් පමණ ගෙවි ගොස් ඇත. ඒත් ඒ නම ඇසෙනවත් එක්කම අමාදී තවමත් නොසන්සුන් වෙනවා. ඒකට හේතුව අමාදීටවත් හිතා ගන්න බෑ. අමාදී, මොකද මෙයානේ බෙදා ගන්නකෝ කෑම. ඇයි මේ ගල් ගැහින වගේ? සඳුනි අමාදීන් එහෙම අහනවත් එක්කම අමාදී පියවි ලෝකෙට ආවා. සඳුනි අමාදීගේ වෙනස හොඳින්ම තේරුණා. මේ වෙලාවේ අමාදීගෙන් ඒ ගැන අහන්න බැරි නිසා සඳුනි නිහඬ වුණා. මට තාම බඩගිනි නෑ සඳුනි අක්කේ. බඩගිනි නෑ කියන්නේ? දැන් වෙලාව කීයද අමාදී? මේ පිස්සු නැතුව කන්න. සඳුනි අමාදී දිහා හොඳින් බලලා එහෙම කිව්වා. සඳුනිට අමාදීගේ වෙනසක් තේරුණාදෝ කියලා අමාදීට හිතුණා. ඒ නිසා අමාදී මූණ බිමට හරවගෙන වත් හැන්දක් පිගානට බෙදාගත්තා. බෙදාගත්ත උනත් අමාදීට කන්න තරම් පිරියක් තිබ්බේ නැහැ. ඒ උනත් අමාදීගේ වෙනස අනිත් අයට සැඟවීමට අමාදී අමාරුවෙන් බත් කටවල් දෙකක් තුනක් ගිලගත්තා. දවල් ආහාරයෙන් පසු දරුවෝ නිදාගත්ත නිසා අමාදී ආයෙමත් කුස්සියට ආවේ සඳුන්ට උදව් කරන්න හිතාගෙන. කුස්සියට ඇතුල් වෙද්දිම අමාදී දැක්කා සඳුනු කුස්සිය අතුගාමින් ඉන්නවා. සඳුනි අක්කා වාඩි වෙන්නකෝ, මං ওই ටික අතුගාලා ගන්නම්. අමාදී එහෙම කියලා සඳුනි අතේ තිබ්බ කුස්ස අරගත්තා. අමාදිට මහන්සිත් එක්කනේ, ඒ නිසා ඉන්න මට පුළුවන් මැරටික් කරගන්න. මට මේවා අලුත් දේවල් නෙමෙයිනි සඳුනියක්කේ. ඔන්න ඔය ඉන්න පැත්තකට වෙලා. අමාදී එහෙම කියලා අතු ගන්න පටන් ගත්තා. සඳුනි අසල පුටුවකට බර වුණේ අමාදී දිහා බලාගෙනම. අමාදී, ඔයාට මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ? සඳුනි අහපු දෙයට අමාදී එකපාරටම ගැස්සුණා. ඒක සඳුනිත් හොඳින්ම දැක්කා. නෑ, එහෙම වුකුත් නෑ. අමාදී වෙනස් වුණු මූණ සඳුනිගෙන් සංගවාගෙන එහෙම කිව්වා. අමාදී, මේ රවට්ටන්නේ මාවද අමාදී? අමාදී හිතන්නේ අමාදීගේ වෙනස මට පේන්නේ නෑ කියලාද? අනිත් අය ගැන මම දන්නේ නෑ අමාදී. හැබැයි ඔයාගේ පුංචි වෙනස මට හොඳින්ම තේරෙනවා අමාදී. සඳුනිගෙන් අමාදීට ගැළවීමක් නෑ කියලා අමාදී දන්නවා. ඒ වුණත් අමාදීට ඇත්ත කියන්න පුළුවන්කමක් තිබ්බේ. ඒ නිසා අමාදී නිහඬ කරමින් හිටිය වැඩේ කරන්න පටන් ගත්තා. අමාදී, මං ඇහුව දෙයට ඔයා හරියට මට උත්තරයක් දුන්නේ නෑ අමාදී. පහන් අයියත් හරි වෙනස්. මට කියන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? පුංචි කාලේ ඉඳන් අපේ ගෙදර හැදුණු ළමයාගේ වෙනස මට නොතේරෙන තරම් මම මෝඩෙක් කියලා දමාදී හිතන්නේ. සඳුනි එහෙම කිව්වේ මදක් කෝපෙන් කියලා අමාදී දීතුන. අමාදී කොස්ස පැත්තකින් තියලා ගිහින් සඳුනි ළඟින් ඉඳගත්තා. අනේ සඳුනි අක්කේ, එහෙම මුකුත් නෑ දෙයියනේ. අමාදී ආයෙමත් එහෙම කිව්වා. අමාදී, මාව කේති නොකර කියන්න අමාදී. අනේ මං කොහොමද සඳුනි අක්කා එක්ක මේවා කියන්නේ අක්කේ? කමක් නෑ, ඕන දෙයක් කියන්න මට. මේ සිහින බේබී.